ගයිස් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ටිකක් විශේෂ මාතෘකාවක් ගැන. ඒ තමයි manhood නැත්නම් පුරුෂ ශක්තිය ගැන. හැබැයි මේ පුරුෂ ශක්තිය කියන එකෙන් අදහස් කරන්නේ නිකම් වලි වලට යන එකවත් ගහ මරා ගන්න එකවත් නැත්නම් නිකම් මැරසීන් එකේ ඉන්න එක ගැනවත් නම් නෙවෙයි. මේකෙදි අපි කතා කරන්නේ sexual engagement එකකදී අපේ stamina එක කොහොමද වැඩ කරන්නේ කියන දේ ගැන. අයියෝ මේ මොනවද අප මේ කතා කරන දේවල් මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරන දේවල්ද මේ කතා කරන්නේ? එහෙම කියලා අපේ දායක සභාව ටිපර් වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක නිසා මේ දේවල් ගැන කතා නොකර බෑ ගයිස්. ඒ හින්දා මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද පුරුෂ ශක්තිය වැඩි කරගන්නේ කියලා. Guys, ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා Fashion with Dev YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න යන්නේ manhood එක නැත්නම් අපේ පුරුෂ ශක්තිය වැඩි කරගන්නේ කොහොමද කියන දේ ගැන. ඉතින් guys මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතන් ඉන්නවා මේ පුරුෂ ශක්තිය වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳව. ඉතින් මතක තියාගන්න මේ අපේ පුරුෂ ශක්තිය වැඩි කරගන්නවා කියන එක මේ sexual stamina එක වැඩි කර ගැනීම සම්බන්ධව විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඉතින් මේක අපේ overall health එකත් එක්කත් බැඳිලා තියෙන දෙයක්. ඉතින් අපිට හොඳ පුරුෂ ශක්තියක් තියෙනවා කියලා කියන්නේ අපිට හොඳ health එකක් නැත්නම් හොඳ fit body එකක් තියෙනවා කියන එක. ඊට අමතරව මේක අපේ attitude එකත් නැත්නම් අපේ personality එකත් එක්කත් සෑහෙන ලොකු connection එකක් තියෙන දෙයක්. ඉතින් guys ඔන්න ඒ දේවල් ටික තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඕගොල්ලෝ තාමත් Fashion with Dev YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා subscribe වෙගෙන කියලා. එතකොට ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාපු ගාම ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් guys එනම් කතා කර කර ඉඳී ඇති අපි යමු වීඩියෝ එකට. ඉතින් පුරුෂ ශක්තිය වැඩි කරගන්න පුළුවන් පළවෙනි ටිප් එක විදිහට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ exercises කරන එක. ඉතින් ගයිස් මේ පුරුෂ ශක්තිය වැඩි කරගනිද්දී ගොඩක් වෙලාවට බලපාන දෙයක් තමයි අපේ sexual stamina එක. ඉතින් ඒකත් එක නැත්නම් මේ sex එක සෑහෙන relative දෙයක් තමයි අපේ heart rate එක කියන්නේ. ඉතින් අපි sexual activity එකේ යෙදිලා ඉනකොට අපේ heart rate එක සෑහෙන වැඩි. ඉතින් මේ heart rate එකත් එක්ක අපේ ඇඟේ වැඩිපුරම සම්බන්ධතාවය තියෙන්නේ අපේ cardiovascular system එක. ඉතින් exercises වලින් අපි මේ stamina එක වැඩි කරගන්න ඕන නම් අපි වැඩිපුර බලන්න ඕනේ මේ cardiovascular exercises වැඩිපුර කරන්න. ඉතින් මෙන්න මේ cardiovascular exercise වලින් පුළුවන් අපේ ඇඟේ තියෙන blood flow එක වැඩි කරන්න. ඒ වගේම අපේ ඇඟේ තියෙන oxygen level එක වැඩි කරන්නත් පුළුවන් මේ cardiovascular exercise වලින්. ඉතින් මේ exercises ටික ටික අපි train කරනකොට සිද්ධ වෙන්නේ අපේ ඇඟේ හොඳ blood flow එකක් වගේම අපේ ඇඟේ හොඳ oxygen level එකක් තියෙන හින්දා අපිට පුළුවන් හොඳ strong position එකකට යන අපේ sexual activities වලදී. ඉතින් මේ විදිහට අපි cardiovascular exercises කරනවා නම් අඩුම තරමේ සතියකට පැය දෙකක් දෙකහමාරක්වත් කාලයක් මේ cardiovascular exercises අපි train කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ exercise වලින් අපිට පුළුවන් ability කිහිපයක්ම enhance කරන්න. උදාහරණයක් විදිහට අපිට පුළුවන් endurance එක නැත්නම් මේ දරා ගැනීමේ ශක්තිය වැඩි කරගන්න. ඉතින් මේ endurance එක වැඩි කරන exercise විදිහට අපිට ගන්න පුළුවන් swimming, running, walking වගේ දේවල්. ඒ වගේම exercises වලින් අපිට තවත් වැඩි කරගන්න පුළුවන් අපේ ability එකක් තමයි අපේ strength එක. ඉතින් මේ strength එක වැඩි කරගන්න පුළුවන් exercises විදිහට අපිට තියෙන්නේ weight lifting exercises, ඒ වගේම push-ups, dips, මෙන්න මේ වගේ exercises වර්ග. ඉතින් මතක තියාගන්න ඕගොල්ලෝ අර මං කිව්වා වගේ කාලයක් මේ exercises වලට සතියකට වැය කරන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඔයාගේ මේ strength එක, ඒ වගේම ඔයගලන් ඇගේ තියෙන endurance එක පහළ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලා එක දිගට වාඩි වෙලා ඉන්නවා නම් ඔෆිස් එකක සෑහෙන වෙලා එක දිගට වාඩිලා ඉන්නවා නම් අන්න ඒකත් මේ වගේ endurance එක අඩු වෙන්න, strength එක අඩු වෙන්න හේතු වෙනවා. ඒ හින්දා හැමතිස්සෙම මතක තියාගන්න සතියකට වෙන් කරගත්ත කාලයක් තියාගන්න මේ වගේ cardiovascular exercises වලට. ඊළඟ තමයි ශක්තිජනක පෝෂජනක කෑම ගන්න එක. ඉතින් මේ කෑම තෝරලා බේරලා හරියාකාරයෙන් ගන්න එකත් මේ අපේ ඇඟේ පුරුෂ ශක්තිය වැඩි කරගන්න එකට සෑහෙන බලපෑමක් තියෙනවා. ඒ විදිහට අපේ ශරීරයට අවශ්‍ය ආහාර වර්ගයක් තමයි කාබෝහයිඩ්‍රේට්ස් කියන්නේ. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට්ස් අපේ ඇඟට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද ඒක ප්‍රධාන විදියක් තමයි අපේ ඇඟට කැලරි අවශ්‍යතාවය සපයන. ඉතින් මේ sexual activities වලදී අපිට සෑහෙන කැලරි අවශ්‍ය වෙනවා. ඉතින් මේ කැලරි ලබා ගන්න විදියක් විදිහට මේ කාබෝහයිඩ්‍රේට් තියෙනා වුණාට අපි මේක බොහොම බැලන්ස් විදිහට තමයි ලබා ගන්න ඕනේ. නැත්නම් ඕගොල්ලෝ ඕනකට වඩා කැලරි ලබා ගන්න නැත්නම් ඕගොල්ලෝ ඕනකට වඩා කාබෝහයිඩ්‍රේට් ලබා ගත්තොත් ඒකත් ඕගොල්ලන් හෙල්ත් එකට
බලපෑමක් සිද්ධ වෙන දෙයක්. ඊළඟ ආහාර වර්ගය තමයි fruits and vegetables. ඉතින් මේ fruits and vegetables වලට පුළුවන් ඕගොල්ලන්ගේ එකෙන් තියෙන high blood pressure එක අඩු කරන්න. ඉතින් අර මං කිව්වා වගේ sexual activities වලදී අපේ blood pressure එක ඕනමට වඩා වැඩි වුණොත් එහෙම ඒක අපේ health එකට හොඳ නැහැ. ඉතින් මේ වගේ පළතුරු එළවලු ගන්න එකෙන් අපිට පුළුවන් ඒ high blood pressure එක ගන්න control තැනක තියාගන්න. ඊළඟ ආහාර වර්ගය තමයි omega 3 fatty acid. ඉතින් මේ omega 3 fatty acid වලින් ඕගොල්ලන්ගේ ඇඟේ තියෙන blood flow එක වැඩි කරගන්න. Blood flow එක වැඩි වෙන එක අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද මේ වගේ activities වලදී අපේ ඇඟේ සෑහෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් මේ හැම තැනකටම අවශ්‍ය blood flow එක ගියේ නැතොත් එහෙම ඒවා හරි විදිහට ක්‍රියා කරන්නේ නැති වෙනවා. ඉතින් ඒ හින්දා මේ omega 3 fatty acid අනිවාර්යයෙන්ම අපේ ඇඟේ blood flow එක වැඩි කරන sexual activities වලට වැදගත් වෙන ආහාරයක්. ඉතින් මේවා කොහොමද අපි හොයාගන්නේ? මේවා වැඩිපුරම තියෙන්නේ මත්ස්‍ය ආහාරවල. ඉතින් මේ omega 3 කියන එක ඕගලන්ට natural සහ tablet වගේ දේවල් විතර ගන්නත් පුළුවන්. ඉතින් natural ගන්නවා නම් ඕගලන්ට salmon, halibut, හුරුල්ල වගේ ගොඩක් මාළු జాතිවල ඕගලන්ට මේ සංඝටකය හොයාගන්න පුළුවන්. ඊළඟට අපේ පුරුෂ ශක්තිය වැඩි කරගන්න පුළුවන් දේවල් විදිහට මම කතා කරන්න යන්නේ natural remedies ගැන. ස්වභාවික ද්‍රව්‍ය. ඒ කියන්නේ අපේ ඇඟේ පුරුෂ ශක්තිය වැඩි කරන, අපේ ඇඟේ stamina එක වැඩි කරන ස්වභාවික සංඝටක අඩංගු වෙන දේවල් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඉතින් එහෙම කතා කරන්න යන පළවෙනි සංඝටකය තමයි caffeine. ඉතින් මේ caffeine වැඩිපුරම අඩංගු වෙන්නේ කෝපි සහ තේවල. ඉතින් මේ caffeine වලට පුළුවන් ඕගලන්ගේ ඇඟේ තියෙන stamina එක සහ power එක වැඩි කරන්න. හැබැයි මතක තියාගන්න ලංකාවේ ගොඩක් වෙලාවට මේ caffeine අඩංගු ආහාරත්, ඒ කියන්නේ කෝපි සහ තේ බොනකොට ගොඩක් වෙලාවට සෑහෙන සීනි දා ගන්නවා. ඉතින් මේක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට පිටරටවල යුරෝපයේම මේ caffeine අඩංගු බීම් වර්ගයේ වල ගනිද්දී ගොඩක් වෙලාවට සීනි අඩුවෙන් සමහරලාට සීනි නැතුව තමයි යූස් කරන්නේ. එහෙම කරාම තමයි අපිට මේ කියන ආකාරයේ මේ caffeine වලින් ගන්න පුළුවන් ඒ උත්තේජනය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ දේ තමයි ජින්සෙන් කියන්නේ. ඉතින් මේක මේ චීනෙන් හොයාගත්ත ශාකයක මුල් කොටසක්. ඉතින් මේ ජින්සෙන් කියන දෙයටත් පුළුවන් ඕගොල්ලන්ගේ ඇඟේ තියෙන ඕවරෝල් බොඩි එකේ හෙල්ත් එකම මේකට එන්හෑන්ස් කරන්න පුළුවන්, වැඩි කරන්න මේකට හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේකට ඕගොල්ලන්ගේ ඇඟේ ස්ටැමිනා එක, සෙක්ෂුවල් වලට බලපාන ස්ටැමිනා එක වැඩි කරන්න පුළුවන් කියන දේත් හොයාගෙන තියෙනවා. ඊළඟට ඕගොල්ලොත් එක මම කතා කරන්නේ විතානියා ගැන. නැත්නම් මේකට සිංහලෙන් කියන්නේ අශ්වගන්ධ. එහෙම කිව්වම නම් ඔයගොල්ලෝ සමහරට අහලා ඇති. ඉතින් මේකට ඉන්දියන් ජින්සෙන් කියලාත් කියනවා. ඉතින් මේක වැඩිපුරම භාවිතා කරන්නේ ඉන්දියාවේ. ඒ වගේම අපිට මේ වචනේ ගොඩක් පුරුදුයි. මොකද සමහර දේවල් වල අද්භේතක් විදිහටත් මේක ඖෂධයක් විදිහටත් භාවිතා කරනවා ශ්‍රී ලංකාවේ. ඉතින් මේකෙදි ජනවහරදි කියන්නේ අපිට මේකෙන් අශ්වයේ වගේ ශක්තිය ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ගයිස් සෙක්ස් කරන අශ්වයේ වගේ ශක්තිය තිබ්බොත් සුපිරි නේද? ඉතින් ඇත්තටම මේකෙන් අපේ ඇඟේ ඕවරෝල් හෙල්ත් එක අර ජින්සෙන් වගේම ඕවරෝල් හෙල්ත් එක එන්හෑන්ස් කිරීමේ හැකියාවක් මේකට තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම අපි මේ වීඩියෝ එකේ කතා කරන සෙක්ස්චුවල් ස්ටැමිනා කියන එක වැඩි කරනත් මේකට ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඈත අතීතයේ ඉඳන්ම අපේ ශරීරයේ සෞඛ්‍ය වර්ධනය කරගන්නත්, ඒ වගේම සෙක්ස්චුවල් ස්ටැමිනා එක නැත්තම් පුරුෂ ශක්තිය වැඩි කරන්න යොදාගත්ත දෙයක්. ඉතින් ඕගොල්ලෝ දැන් කල්පනා කරන බලන ඉතින් මේව කොහොමද දැන් අපි බෙහෙත් කඩවලින් ගන්න ඕනේ, කොහොමද ගන්න ඕනේ කියලා. ඉතින් මෙන්න පොඩි පණිවිඩයක් තියෙනවා ඔයගලන්ට. ඕගොල්ලෝ විතැනියා නැත්නම් අශ්වගන්ධ ගන්න කැමැත්තක් තියෙනවා නම් අතදා බලන්න, කැමැත්තක් තියෙනවා නම්. විතැනියා නැත්නම් අශ්වගන්ධ අවුරුදු 3000කට පෙර සිට ඉපැරණි ආයුර්වේද වට්ටෝරු වලට යොදා ගන්නා ඖෂධීය පැලෑටියකි. එම ශාකයේ ගුණ රැගත් ඇපෙක්ස් අවුරා ආයතනය නිපදවන විතැනියා ඩයටරි සප්ලිමන්ට් කැප්සියු ඔබගේ ස්නායු පද්ධතිය සමතුලිත කරමින් නින්ද ප්‍රවර්ධනය, ශක්තිය ප්‍රතිෂ්ඨාපනය හා පුරුෂ ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව මෙහි අඩංගු වේ. ISO තත්ත්ව සහතික සහිත මෙම නිෂ්පාදනය ඔබත් අදම පාවිච්චි කර බලන්න. කැප්සියුල 90ක් සහිත විතැනියා නිෂ්පාදනය රුපියල් 3480ක් පමණි. නිවසටම ගෙන්වා ගැනීමට පහත අංකයට කතා කරන්න. ඊළඟ තමයි ගයිස් unhealthy habits අයින් කරන්න. ඉතින් මොනවද අපි මේ කතා කරන unhealthy habits? පළවෙනි එක තමයි smoking. ගොඩක් වෙලාවට මේ unhealthy habits වලින්
එක පාටම අපේ පුරුෂ ශක්තියට බලපෑමක් සිද්ධ කරේ නැතත් මේවෙන් අපේ ඇඟේ හෙල්ත් එකට බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ හෙල්ත් එකට අපේ බලපෑවම ඒක හේතුවක් වෙනවා අපේ සෙක්ෂුවල් ස්ටැමිනා එක අඩු වෙන්න. ඉතින් මේ ස්මෝකින් කියන්නේ අපේ ඇඟේ කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි කරන දෙයක්. ඉතින් ගොඩක් වෙලාවට ස්මෝකින් හින්දා අපේ බ්ලඩ් වෙසල් බ්ලොක් වෙන ගතියක් තියෙනවා. ඉතින් එතකොට හරියට අපේ ඇඟේ බ්ලඩ් ෆ්ලෝ එක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේකත් අපේ ස්ටැමිනා එක අඩු වෙන්න හේතුවක්. ඉතින් ස්මෝකින් කියනකොට දැනටමත් කරනවා නම් ඕගලන්ට අනිවාර්යයෙන් මේක අඩු කරන්න හෝ ඒකෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා ගයිස්. අනිත් අන්හෙල්ති හැබිට් එක තමයි ඇල්කොහොල් යූසේජ් එක. පිස්සුනම් කතා කරන්න එපා, ඇල්කොහොල් යූසේජ් එක නම් වෙනස් කරන්නේ නැහැ කියලා කට්ටිය කියන්න සෙට් වෙනවා ඇති. ඉතින් ගයිස් මේකේදී අපි කතා කරන්නේ ඌමනාවට වඩා මේ ඇල්කොහොල් පාවිච්චි කරන එක ගැන. ඉතින් මේ ඇල්කොහොල් අපේ ඇඟේ තියෙන බ්ලඩ් ප්‍රෙෂර් එක යම් තාක් දුරට වැඩි කරන එක. ඉතින් ඇත්තටම මේක අපේ ස්ටැමිනා වලට ටිකක් හොඳ දෙයක්. මොකද බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියන්නේ අපිට ක්‍රියාකාරී වෙන්න පුළුවන් කියන දේනේ. ඉතින් ඒක යම් ගානකට ගන්නවා කියන එක හොඳ දෙයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේ ප්‍රමාණය ඉක්මවා ගන්න ගියොත් සිද්ධ වෙන දේ ගැන. එතකොට ඉතින් ඕනන් තේරෙන්නේ මොන සෙක්ස්ද? ඊට පස්සේ ඉතින් අබරය දාගෙන නිදා ගන්න තමයි වාට වෙන්නේ. ඉතින් නිදාගත්තොත් වැඩක් නැහැනේ ගයිස්. ඉතින් ඒ හින්දා ඇල්කොහොල් හරි ගන්නට ගන්න. ඉතින් ගයිස් ඔන්න ඔය දේවල් ටික තමයි මට මේ වීඩියෝ එකෙන් අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕමනා වෙලා තිබෙන. ඉතින් මතක තියාගන්න මෑන්හුඩ් නැත්තම් පුරුෂ ශක්තිය කියන එක අනිවාර්යයෙන්ම අපි හදා ගන්න ඕන දෙයක්. ඒක වැඩිපුරම සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ හෙල්ත් එක, අපේ එන්ටයර් හෝල් බොඩි එකේ තියෙන හෙල්ත් එකත් එක්ක. ඉතින් මතක තියාගන්න හෙල්ත් එක වැඩි කර ගන්නවා කියන්නේ පුරුෂ ශක්තිය වැඩි කර ගන්නවා කියන දේම තමයි. ඊට අමතරව අපි ඒ අතර මගින් එකතු කර ගන්න ඕන අනිත් අමතර දේවලුත් එක්ක තමයි අපිට මේ දේ වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගයිස් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි, වීඩියෝ එකෙන් යමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයගලන්ට තියෙන අදහස් උදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මම ඔයගලන්ට මුලින්ම කිව්වාගේ ඔයගොල්ලෝ තාමත් ෆැෂන් විත් දේව් YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා subscriber කෙනෙක් වෙන. එතකොට ඔයගලන්ට පුළුවන් මම ෆැෂන් related, grooming related, fitness related, මේ වගේ health related දේවල් අපේ කොල්ලන්ට වැදගත් වෙන දේවල් මම YouTube එකට දාපු ගමන්ම ඒ ගැන විස්තර ඔයගලන්ට ඉක්මනටම දැනගන්න. ඒ වගේම මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා fashion with dev facebook page එකේ link එක සහ මගේ instagram profile එකේ link එක. ඉතින් ඒ social media අප ඔයගොල්ලෝ follow කරලා තිබ්බොත් ඒ වහරහත් ඔයගලන්ට පුළුවන් මම video එකක් දාපුවාම ඒ ගැන විස්තර දැනගන්න. ඉතින් guys අදට මම ඔයගලන්ට ගෙනාපු video එක මෙතනින් ඉවරයි. මේ වගේ තවත් fashion related, grooming related video එකකින් ඔයගලන්ව ඉක්මනට හම්බෙන අදසින් මම දැනට ඔයගලන්ගෙන් සමු ගන්නවා. ඔයගලන්ට good luck.